මේ ලස්සන පෝස්ට ඇත්තින බේරෙන් ආපු ඔක්කොම දැන් කොළපාටයි. මෙහෙමනේ රනිල් වික්‍රමසිංහ සිද්ධකරේ ඇත්තනට මනේ මනෝජ් කිව්ව කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහට මේ රට දිනන්න තිබුණා. මේ රටේ මිනිස්සුන්ව දිනා ගන්න තිබුණා. රන් ජනතාවගේ අභිලාෂයන්ට කෙලවෙලා ගියත් මේ වෙලාවේ මම කරන්න ඕන මම රැකෙන්න නම් මේ 134 හෝ මට සහාය දෙන සෙට් එක මම බලා ගන්න ඕන. ඒකනේ කරේ. ඒකනේ ඔය ASCII රනිල්පත් වෙලා රට හොම්බෙන් ගිහිල්ලා තියෙන වෙලාවේ වාහන ගේන්න හැදුවේ. කෑ ගහලා නේකත් අපි නෙවෙත්තු. සහ දැන් මේ දවස්වල කියන්නේ දැන් මේ ජාත්‍යන්තරයේ ජයගත්තා කියන කතාවනේ. දැන් මොකද්ද ජාත්‍යන්තරයේ ජයගත්තා කියලා මේ රටේ කරලා තියෙන්නේ? ණයක් ගන්න එක රටක ණයක් ගන්න එක ජාත්‍යන්තරයේ ජය ගැනීමක්. ඒකට ජාත්‍යන්තරයට ගෙවන්න තියෙන ණය නොගෙව ඉන්න එක ජාත්‍යන්තරයේ ජය ගැනීමක්. ණයක් ගත්තාම රචින්නපත්තු කරලා කිරිබත් කන ගොන් සෙට් එකක් ඉන්න රටක් මෙහෙම තියෙන එක ලොකු දෙයක් නේ. හරිද? මං කියන්නේ හරක් සෙට් එකක් ඉන්න රටක නායකයෙක් කොහොම හරකෙක් වෙච්ච එක ගැන මං කියන්නේ පුදුම වෙන්න ඕනේ අපි කියන. හරි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ කරන්න ඔය කාවවරේ කීයක් කර දීලා ඉවරලා පක්ෂයක් අරගෙන පොඩි ගණන් නෙමෙයි ඔනේ කෝටි දෙක තුනට යන්නේ. ගිහිල්ලා එහෙම එකක් කරගෙන එතනින් අපේක්ෂකත්වයට දානවා. එහෙම දාන්න ඉතින් ඒගොල්ලන්ට වරප්‍රසාද කීපයක් තියෙනවා. අරගලේ අපේ කරගන්න බෑ කියන කාරණා තමයි. එහෙම කරන්න බෑ කාටවත් නේ. ඒ කියන්නේ එහෙම කරන්න බෑ කියන්නේ අරගලේ එහෙම නෙමෙයි. අරගලේ කාගේවත් නෙමෙයි. ඔය වන්දකොත්තු වගේ භයානක ත්‍රස්තවාදී ප්‍රහාර හම්බ වෙනවා, කොටි හිසෝසවනවා. හැබැයි දීව දැන් ටිකක් පරණ මාත්‍රිකා හින්දා ඒ කියන්නේ මට තියෙන ගැටලුව තමයි ඔය ඔක්කොම ටික මතුවෙන ඉති ඇත්ත කියන්නකෝ. ඔය කාලෙතම මේ රටේ ඉන්න 1,70,00,000 විතර ඡන්දදායකයන් අම්මතු වෙනවනේ. හරි. ඔය ටික ඔක්කොම මතුවෙනකොට අපේ ඉන්න ඡන්දදායකයන් අන් එනවා. උටා ඉන්නේ අන්. හරිද? ඒ නිසා පරණ පුරුදු ගොංකම වායි කරනවා. Traveler Channel.